මොකදාද මූට වෙලා තියෙන්නේ මම බින්දුු දිහා බැලුව හුගේි හිතනම් තියෙෙනෙ මේ ලෝකෙ නෙමේ. ආපුු වෙලා විඳලම යුද් සෙන්න්ටර් එක දිහා බලනොවා ඉවරයක් නෑ. ඒයි අර බලපමු. මම බැලුවෝ පාරදිහාවේ ඉසංක හිනාවෙවී පාර පණිනවා අද නේද ඉසංකගේ බර්ද් දෙක දැනු යග මතක්කුණි ඕ අපි දෙන්න ගෑන්සිෙන් මාරුවෙලා ටිකක් පාර පැත්තර ගිය මුන්දින්නම් මටත් හොරෙන් ලවක්වත් පටන් අරන්ද ඒකම මට අරුණයක්ක්කව මතක් හනා කොච්චර අමාුවරෙන් අමත කරන්න හැදුවත් ආදරය කියන වචනේ හිතර එන්නෙම අරුණයක්කත්යෙක්ක මිනි හැපි රිටන්ස්ටය බින්දුු අශංකට විස් කලා එයා අතේ තිමුණ ංචි බ්‍රව්ේපර් බෑග එකක් අපිට දුන්නා මේ මොනවද මම බෑගේ එක අතර ගත්තා කේක් සුවඳයි නරග නෑ එහෙනම් අද උදේ පාන්දර බඩගින්න ඉන්න වෙලාවෙේ කැන්ටි මේේ චන්දරයේගේ ගුල්ලො පාන්නුලට වැඩිය කේක් කොච්චර ශෝගද ඔන්න මම අම්මටත් කිව්වා ආේ නැත්තං එහෙම මට මාර පල් එක පලිස් එන්නානේ හරිද ශුවර් එකටම එනවා ක මට යාලගේ ගේ බලාගන්නත් තෝනිෙ. ඉසංක පුදුම වුණ එක පාරටම. ඇයි ඒ නෑ ඉතිං කවධාහරි මල් බොක එකකුත් තරං දෙවෙනි මනමාලයා හැටියට ඔයාලගේ ගෙදරට එන්න වෙන්නේ මටනෙ බිදුව මගේ පිට කෙනිත්තුව හෙන හයිියෙන්. ඉසංකගේ මූන ලැජ්ජාවෙන් රතු වෙලා හිනාවෙලා බිම බලාගත්තා. මූට පිස්සු ඉසංක විකාර දොඩවනව ගනන් ගන්න එපා. ම දන්වන මෙයාගේ හැටි ඔන්න දෙන්නත්තෙක්ක එන්න ශුවර එකටම ඉසංක අතවනල යාලගේ ස්කූල් බස් එක නවත්තන තැනට ගියා අපි දෙන්න තාපව් හැරුණා එය මොනවාරි හිතුවද දන්නත් නෑ කොහෙද උඹටත් බ්‍රේක්තිීනවෑ ආපුු එක කියනවා මීහරකවගේ බිින්දුවක් යෝනවා මම ඉසංක දිබු බෑගග ඇරිය මාර සුවඳයි යක කෙල්ලිට් ට්‍රයි කරනුව නම් ඉසල්ලලා ඒකි දැනගන්න ඕනේ උඹ ට්‍රයි කියලා නැතුව හිතිං විදිරට ට්‍රයි කරලා කෙල්ලු දාගන්න බෑ හරි හරි ජීවිතටම එක කෙල්ලෙක් වත් දාාගත්ත නැතියගෙක් මට ලෞ් කරන්න ඇඩ්ඩ ස් දෙෙනවා එක්ස්පීරියස් නැතිව කෑ නොගහ පලඩෝ යන්න බින්දු උඹ දැනගයි ලෞ් කරලා නැතිවුනාට අවුරුදු ගානත් තිස්සි ට්‍රයිකරප් එක්ස්පීරියස් ම්බානක තියෙන කොල් එෙක් මම ඒ වගේ පලපුරුදු කාරයෙක් ලඟින් ඉන්න එක ගැන උඹ ආඩ අම්බරවයන් බිදුු බෑගක අතට අරම් බැලවා අම් මටහුඩු චොකලටකේ කෑලි අටක්ම මජරයා වෙන්න නැති අමිරයටත් කෑල්ලක් තිේපං බිදුු කින්දිරුවා මේ උබලඟ සල්ලිගීියයක් විතර තියෙනවාද ස්කෝලය ඇල්ලාපි තුනට විතර මාරගමින් බෛද්දි බිඳු මගින් එහ්වා රුපියල් පහලොවක් හිතර ඇති ඇයි මොකටද ඇයි බම් බෞද්ධේක දවසේ කොහොමද අතවනවන ඉසංකලාගේ ගෙදර යන්නේ. මගේළඟ තියන්නේෙ දෘුපියල් හතලියයි කාඩ් එකක් ගත්තර පස වෙන මුගුත් ගන්න ඉතිතුරුවෙන එකක් නෑ. හොඩ්ඩක් හිටප අපේ අක්කාද කෙමිස්ටි කලාස් යන්න දැන් හන්දිියට එන්න ඕනේ පොතේ ඇටියට. දාමඔයාට ලෝන් එකක්. ශුවර් එකටම ඒද. බිඳුයි මා යුත් සෙන්ටර් එක ඉස්සරාතින සිමෙන්ති ගැට්ටි ඉඳ ගත්තා. මොකදද ගිදර යන අදාසක් නැද්ද උඩින් හවුණු ඒ කටහඩිින් මාව එකපාර්ටම කරව් කලා ඇතැරිය වගේ ඒ පැත්තට හැරෙන්න්න ඕනෙ නෑ මම ඒ කටහන අදුනගත්තා අරුණියක්කා මාව එකපාර්ටම නැගිටුණා නාපු ගමමු වගේ එයා පන්තියන්න ඇවිත් තියෙන්නේ කොන්්ඩි තාමත් එත පාටයි හි ඇස් දෙක ඉරේලියට දිස්න ගහනවා මට ඒ දිහා බලං ඉන්න බෑ හිත දුකින් පිරෙනවා වචන කට එන්නෙත් නෑ මම යාගේ ඇස් දෙක දයාහ පැලවා එදා මුල් දවසේ බස්සෙ එක ඇතුළිදි වගේ අපි දෙන්න ගෑස්යා වනාා. මගේ හිත ඔයා දන්නවන නරුණයක්කි ඔය ඇස්වලින් කඳුළුවෙයි. අපි දෙන්න මේ අපේ අක්කා එන්නකං හිටිය පොඩි ලෝන් එකද්දා ගන්න. අඳුන ගල් කෙනෙගේ බර්ද්ධෙ පාටියකට යන්න තෑක් ගක් ගන්න. මම අමාරුවෙන් දීවට පනාාරන්දුන්නා. කීයක්ද මගේ ලගනම් පනහට වැඩිය නෑ. ඇතිවෙේද කමක් නෑ අරුුණයක්කේ මම අපේ අක්කාාවම ගන්නම් ඇයි මගේ සල්ලි ගන්න ඔයාට ලැජ්ජද පිස්සු නැතුව මේක ගන්න මම පණහෙ කොළේ දිහාාත් බිදු දිහාාත් බැලවා ගන්නවද නැද්ද මම පනහෙ කොළේ අතට ගත්තා අරුණයක්කේ සල්ලි තිබුණනට කෙල්ලෙට ගෙනියන්නෙ මොනවාද කියලා අපි දන්නේ නෑනි පරක්කු වෙන්නේ නැත්්නම් මොනොහරි තෝරල දෙන්න පුළුවන්ද. බිින්දු කිව්වා. පරක්க்குුණන්න හැබැයි மாලින්ந்த அක්க்கா ඇவில்லைල්ල බලයි මමනැ්‍ය ඇයි කියලා மாந்த மං කියන්නது බ අරුණියයක්க்காත් එක්க்கගේ ප பிர්‍රසන්ටක தோරප මම මෙතන இந்தලலாம் උඹබලාගේ අක්க்கா ආෝත් පණවිඩේ කියන්න බින්ந்து අයහෙම කියලා අරුණනිියක්කට හොරින් මට හැගගෙව්වා මම தோෝர்ල උබේ හිතට அල්ள்ளද බින්न्ந்து இவ்්බදේධනුකොට මොනුවද කිව් වගේ තමයි එකවගේ හිතනෙවුන්ට තමයි බං යාලුව කියන්නේ උබ தோෝறපං. මට ලැබෙන්නේ නෑ කියලා දැන දැනම හිටියත් අරුණක්කත් එක මොහොතක් හරි ඉන්න එක වුණත් කොයි තරම් සතුටත්ද මකේ තෑමදාම හෙව්වයේ සතුට විතරයි ඒක මට සදහටම ලැබෙන එකක් නෑ එහෙම වුනාට කමක් නෑ ඉස්සරාදි දුක්කුණත් අරුණයක් අක ඒ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න විනාඩිය වුණත් මට කල්පයක් ඒ ගල් ොවාගේ වය සෙමද අරුණිය අක්කා සෝකස් එක දිහා බලන ගමන් ඇහව්වා ඔු දිගසාය ඇඳලා ලා රෝසපාට ශර්් එක අත්නවල ඇඳලා පෝනිිටෙල් එක බැන්දම අරුණයක්ක හරිට කුමාරයක් වගේ එයා තෑග්ගක් හොනකම් මම යාදයා බලාගෙන හිටියා මගේ හිත කැමැතිනෑ ඇස් දෙක මොහොතගටවත් එයාගෙන් අයින් කරනුවට මේක ලස්සනද පුමචි නීල්පාට ෙදි මල් පපොකරු දෙක තුනත් දාාපු ලස්සන මැටි මල්ල අසෙක කතට අරං අරුණ අක්ක මගෙන් එහව්වා. හරි ලස්සනයි වාගේ තේරීම නම් නියමයි. එයා හිනා වුනාා විතරයි. බ්‍රද්ධෙ කාඩ් එකකුත් අරගෙන අපි සල්ලි ගෙවන කවන්ඩරේලඟට ගියා. කෙල්ලො කොහොමන් මල්වලට ආසයි. අරුණි අක්කා මගේ මෝන දිහබලාගෙන කිව්වා. ඒ ඇයි දන්නවද. අපේ හිතත් කුළුන්දු ලේ පිපෙන්න්න පෙරුම් පුරාගෙන ඉන්න මල් පොහොට්ටුවගේ. පිණි වැටිලති ඉද්දි හරිම ලස්සනයි. මල් පෙතිත් කෙල්ලෙක්ගී හිතවගේ සිනිදුයි කවදාවත් කොඩක් ලොක්කු දුකත් දරන්න බෑ හැබැයි පොහොට්ටුවේ ලස්සන්ට ආසකරල පිපෙන්න කලින් කෞුරු හරි පොහොට්ටුව කඩාගත්තොත් කවදාවත් මලේ ලස්සන බලන්නැබෑ. පොහොට්ටුව මලේ ලස්සන හඟගෙනම මැරෙනවා. ඒක හරි පව් වැඩක්නේ. වුනත් පහොටුවට කියන්න බෑනි මාව කඩාගන්න එපා කියලා. ඒකට තරම් ශක්තියන්නෑ මල්ලුවලට. ඉතින් පොහොට්ටුවට වෙන්නේ කවදාවත් පිපෙන්න්නේි නැතිව පෙතිවාහගෙනම මෑරෙන්න්න. මම කතා කළේ නෑ කතා කරන්න මට වච්චනෑ. අරුණ අක්කගේ හිත මේ තරම් ලස්සනයි කියලා මම දන්නේෙ ගොඩක් කල්ලිඳලා. අකීකරු මගේ හිත ඔයාළඟ තැන්පත්වෙන්න පාරමී පිරුවට ඒක කවදාවත් ඊටුවෙන එකක් නෑ. නේ ධාරුණක්කේ. හැම කෙල්ලම ඔයා වගේ මල් නෙමි අරුණයක්කි ඒත් මම එකක්තන්නවා ඔය ඒ හැම මලකටම් වැඩිය ලස්සන මලක් අරුණයක්ක්ක මගේ ඇස්තක දිහ බැලවා මම අහාක බලාගත්ති නෑ ඒ ඇස්තක එල්ලිය දදියා මුහතක් බලාගෙන හිටිය ලෝකෙම ගොල වුණා වගේ භුක්ෂොප්පගේ කවුරුුවත් නෑ වගේ කියලා මට හිතුනිි හිත ඇතුළේ කඳුළු හංඟගෙන අපේ ඇ සිනාාවනාා කවදාවත් පිපෙන්න කලින් මලක් කඩන්න එපා මාලින්ද ඒක ජාතිජාතිත් ගෙවා ගන්න බැරි පාවක් එහෙම කියලා අරුණේ අක්කා බිම බලාගත්තා අපි සල්ලි ගෙවෙලා එලියට බහිනිකන් කතා කලේ නෑ එයා කියපු හැම දේගම ගොඩක් දේවල් හැංගිල තියෙනවා කියලා මට හිතුණා බිදුුයි අපේ අක්කයි එතන්ට ආවෙෙත් ඒ වෙලාවෙමයි බිදුු මගේ මූුණ දිහ බැලවා අපේ අක්කයි අරුණ අක්කයි ගියාට පස්සේ අපි දෙන්න පමුණුවෝ පාරට හැරුණා බිදු මම නිහෙට බවබන්දා ඇයි මම අරුණක්කට ආදරේ මචං මෙිතුවක් කල් හිතේ දෙගිඩියාවෙන් තිබුණු ඒදේ හරිට මතේරුුණේ දැන් මහොතකට කලින් බින්දු එකපාර්ටම නැවැතිලා ගල් ගැහිල වගේ මගේ දිහ පෙරුවා ඔවබං මම ඇත්තට මාදරේ